අයිබෝන් කියලා ඔයාලා හැමෝම අදත් පිළිගන්නවා බාසුන් නැහැ YouTube channel එකට. අද මගේ වීඩියෝ එක ස්ලැබ් ගැන කරන වීඩියෝ මාලාවේ 10 වෙනි වීඩියෝ එක. ඇත්තට මම මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ස්ලැබ් එකක් දැම්මම ස්ලැබ් එකේ හිරි තලලා ස්ලැබ් එක ලීක් වෙනවා. ඔයගේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා මේ ස්ලැබ් දාපු අයට. ඉතින් ඇත්තටම දැම්මට පස්සේ ඒකට ප්‍රතිකර්මයක් කරනවට වඩා ස්ලැබ් එකක් දාන්න ඉන්න ඔයාලට ඒ වගේ ප්‍රශ්න වෙන විදිහට ස්ලැබ් එකක් දාන එකගෙන තමයි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් ඇත්තටම ස්ලැබ් එකක් එහෙම පුපුරන්න ලීක් වෙන්න හේතු තමයි ස්ලැබ් එකේ අපි යොදා ගන්න ගල් සහ වැලි වල අපද්‍රව්‍ය තියෙන පුළුවන් දිරාපත් වන ඒවා ස්ලැබ් එක ඇතුළට ගිහිල්ලා ඒවා දිරාපත් වෙනකොට ඒ වාරා වතුර යන්න පුළුවන් එක ක්‍රමයක්. ඒක බොහොම විරල ක්‍රමයක්. ඒ වගේම තමයි සැටලීම ශක්තිමත් නැති වුනහමත් මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ මොකද ඔයාලා දන්නවා සැටලීමක් ගැහුවාම මේ වගේ මේ පැත්තේ ඉඳන් අපි කොන්ක්‍රීට් මෙහෙම දාගෙන මෙහෙට එනවා. එනකොට දැන් මේ හරියේදී සැටලීමට සම්පූර්ණ ලොකු බරක් වෙදලා නැහැ. තව මෙහෙට එනකොට මේ බර සම්පූර්ණ වැඩියෙන් වැටෙනවා. එතකොට මේ එකට බෝඩ් ගහලා තියෙන බර විහිදිලා යනවා. එතකොට සමහරවිට මේ හරිය කොන්ක්‍රීට් එක දාලා මෙහෙට එනකොට මෙහෙ සාමාන්‍යයෙන් වතුර බහලා තරමක් දුරට වේලිලා තියෙන්නේ. එතකොට හදිසියවත් එහෙම වේලිලා තියෙන තැනකදී මේ පැත්තේ මුක්කුවක් පොඩ්ඩක් හරි බුරුල් වුණොත් මෙහෙම කැඩුණොත් හරි මොකක් හරි වුණොත් එහෙම එතකොට මෙතනින් මේ වේලිච්චි කොන්ක්‍රීට් එක ට්‍රැක් වෙනවා. ට්‍රැක් වුණාට පස්සේ අරක කොන්ක්‍රීට් එක වේලිලා හින්දා ආපහු මේක මූව් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට මේ විදිහට මේක වේලිලා මේ සැටලිම ගාලා ඔක්කොම වෙනකොට මේක කම්බි තියෙන හින්දා මේක කීරත් කඩන් වැඩෙන්නේ නැහැ. මේ වගේ සියුම් තැන් ඕන තරම් මේ කොන්ක්‍රීට් එකේ හැමතැනම ඇතු වෙන්න පුළුවන්. කොන්ක්‍රීට් එක කොච්චර හොඳ නරන දාලා තිබ්බත් මේ වගේ සැටලිම හරියට ගහලා තිබුණ නැත්නම් ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒතර අපිට හොයන්නත් බෑ කොහෙන්ද මේක ලීක් වෙන්නේ කියලා. අනිත් එක තමයි කොහොමත් සමහර වෙලාවලට කොන්ක්‍රීට් පුපුරනවා මේ කොන්ක්‍රීට් වලට දාන ගල් වැලි අනුපාතය හරියට නැති වුණා. මේ කියන්නේ ගොඩාක් තුනී වැලි දාලා වැලි වැඩි කරලා අර බොරේ කියන එක වැඩි කරලා දැම්මොත් කොන්ක්‍රීට් එක පුපුරන්න තියෙන හැකියාව වැඩි. ඒ හින්දා අපි හැම වෙලේම ඒ ගල් සහ වැලි නියමාකාරව තෝරගෙන මම කලින් වීඩියෝ එක කරලා තියෙනවා ගල් වැලි කොහොමද තෝරගන්නේ කියලා. නියමිත අනුපාතය වලට දාලා කොන්ක්‍රීට් එක දාන්න ඕනේ. ඒ වගේම තමයි කොන්ක්‍රීට් එක පෝක කරනකොට අවශ්‍යතාවයට වැඩියෙන් පෝක කරන්න. ඒ කියන්නේ එක තැනක් පෝක කරන්නේ තප්පර 15ක වගේ කාලයක් තමයි ඊට වැඩිය කරන්න. එහෙම කරොත් එහෙම මේකේ තියෙන මේ ගල් ටික පල්ලෙහාට බහිනවා, වතුර ටික උඩට එනවා, කොන්ක්‍රීට් එක තුල තියෙන සමමිතිකතාවය නැති වෙලා යනවා. ඒ හින්දා මේවා වයිබ්‍රේට් කරනකොටත් හරි පරිස්සම් වෙන්න ඕනේ. ඕනට රෙඩිය කරන්න හොඳ නැහැ. ඒ වගේ තමයි කොන්ක්‍රීට් එක අනනකොට මික්චරේ දාලා කොන්ක්‍රීට් එක විනාඩි 3ක්වත් අරමුතරම මික්චරේ ඇතුලේ ඇනෙන්න ඕනේ. අනිත් එක තමයි කොන්ක්‍රීට් එක දාන වතුර ප්‍රමාණය. ගොඩක් දෙනෙක් දැකලා තියෙනවා කොන්ක්‍රීට් එක අනලා විල්බැරෝවෙන් ගිහිල්ලා සැරලිමට හලනකොට වතුර ගොඩක් විහිදිලා යනවා. ඒ වගේ තමයි කොන්ක්‍රීට් එක දාන්න දාන්න ටැප්පරිය වගේ වැස්ස වගේ පල්ලෙහාම වතුර පැක් කරනවා. නියම කොන්ක්‍රීට් එකක් කරනකොට එහෙම වෙන්න බෑ. සමහර වෙලාවලට පොතපතේ තියෙනවා වතුර 125ක් දාන්න කියලා. ඒ වුණාට ඒක එච්චරම් ප්‍රැක්ටිකල් නෑ. මොකද ගල් තෙමිලා තියෙන්න පුළුවන්, වැලි තෙමිලා තියෙන්න පුළුවන්. එතකොට මේ ස්ථිර අනුපාතයක් අපිට තියන්නේ අපි එවලේ කොන්ක්‍රීට් එක අනන වෙලාවට වතුර යම්කිසි ස්ථිර පරිමාවක් තියෙන භාජනයකින් වතුර දාලා කොන්ක්‍රීට් එක ඇනන විදිය බලලා අපි තීරණය කර ගන්න ඕනේ මේකට කොච්චර වතුර දානවද කියලා. එතකොට එක දිගටම ඊළඟ දාන කොන්ක්‍රීට් වලට ඒ විදිහට වතුර දාලා තමයි අපි එවලේ කොන්ක්‍රීට් එකට හරියන වතුර ප්‍රමාණය හදාගන්නේ. මේ වගේ සැරලිමත් හොඳ ශක්තිමත් විදිහට ගාලා කොන්ක්‍රීට් එකත් නියම අනුපාත වලට අනලා දාලා හරියට වයිබ්‍රේට් කරලා හරියට කොන්ක්‍රීට් එක අනලා දාලා මේ ඔක්කොම කරලා සමහර ලාට කොන්ක්‍රීට් එකේ සමහර තැන් වල ලීක් වෙන්න පුළුවන්. එහෙම ලීක් වෙන්නේ කොන්ක්‍රීට් එකේ යම් තැන් වලින් ඉරි තලන්න පුළුවන්. ඉරි තලන්න ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ කොන්ක්‍රීට් එක එක්වරම අවුවට නිරාවරණය වෙලා එක්වරම මේ කොන්ක්‍රීට් එක කර වෙලා ඊට පස්සේ මේක පැලෙන්න පුළුවන්. ඇත්තටම කොන්ක්‍රීට් එකක් හයි වෙන දින 21ක් යනවා. ඒකට ප්‍රමාණිකුලද මේක හයි වෙන්නේ. එතකොට පායන කාලෙක අපි කොන්ක්‍රීට් එකක් දැම්ලා එකපාරම ඒක අවුවට නිරාවරණය කරලා දැම්මොත් එහෙම මේ කොන්ක්‍රීට් එක අනිවාර්යෙන් ට්‍රැක් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒක නිසා අපි කරන්න ඕනේ කොන්ක්‍රීට් එකක් දාපු ගමන් ඊට පහුව දාම කොන්ක්‍රීට් එක වටේ අඟල් 3ක විතර බදාම වලින් එජ් එකක් දාලා දවස් 7ක් යනකම් මේකේ වතුර පුරවලා තියනවනේ. මේකට වතුර පිරවුවාම අර එජ් හරියටම සීල් වෙන්නේ නැහැ. එතකොට වතුර යන හින්දා උදේ හවසට වතුර දාලා මේකේ දින 7ක් යනකම් වතුර තියන්න ඕනේ. මෙතෙන්දී අපි කොන්ක්‍රීට් එක දාලා ඊළඟ දවස් තමයි ස්ලැබ් එක උඩ නැගලා මේක කරන්න වෙන්නේ අපිට. ඒතර ඒ කරනකොට අපි සිමෙන්ති කොටකින් ස්ලැබ් එක උඩ අතාරින්න හොඳ නැහැ. වතුර බාල්දි වගේ මොන හරි බර දේවල් කියලා ස්ලැබ් එක උඩ හයියෙන් තියන්න හොඳ නැහැ. හිමින් සැරේ තමයි ස්ලැබ් එකේ ගිහිල්ලා ගැටි ටික හදලා වතුර පුරවලා තියන්න ඕනේ.
මේක යම් කෙනෙකුට කරගන්න නොහැකියාවක් තිබුණ අඩුම දැනුමින් ස්ලැබ් එක දාන දවසේ ඉතිරි වෙන සිමෙන්ති කවර ටික උඩට දාලා ඒකට හෝස් එකකින් අල්ලලා හරි ස්ලැබ් එක උඩ තියෙන තෙතමනය තියාගන්න ඕන දවස් 7ක් යනකම්. එහෙම වුණොත් එහෙම ගැට් එක බැඳ නැත්නම් දවස්වල දෙතුන් පාරක් වතුර දැම්මත් කමන්නේ කොහොම හරි මේ තෙතමනය දවස් 7ක් යනකම් තියාගත්තා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ස්ලැබ් එකක් හරියට ශක්තිමත් විදිහට මේකේ වැඩ නිම කරගන්න. එහෙම නැත්නම් අපි ස්ලැබ් එක දාන දවසේම මේ වැඩේ ඉවරයි කියලා හිතුවොත් ඒක ඇත්තටම සාර්ථක නැහැ. දවස් 7ක් යනකොට අපි මේක පරිස්සම් කරන්න. ඊට පස්සේ දවස් 21ක් යනකම් මේකේ සැරලිම ගලවන්න හොඳ නැහැ. ඒ වගේම උඩට බර බඩු දාලා උඩ වැඩ පටන් ගන්න හොඳ නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට දැන් තේරෙන්නේ නැති ස්ලැබ් එක ලීක් වෙන්නේ නැති වෙන දාගන්න කොච්චර දේවල් අපි කරන්න ඕනද කියලා. ඔය හැම එකක්ම හොඳට කල්පනාකාරීව කරලා ඔයාගේ නිවසේ ස්ලැබ් එක දාලා හපෝ ලීක් උනායි කියලා කියන්නේ නැතුව දාන්න කලින් මේ දේවල් දැනගෙන ස්ලැබ් එක හොඳට දාගන්න. එහෙනම් මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ link එකකින් කියලා සමහරලාට subscribe කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා මම පහල description එකේ link එකක් දාලා තිනවා. ඒකෙන් කෙලින්ම channel එකට ඇවිල්ලා channel එක ලේසියෙන්ම subscribe කරන්න පුළුවන්. එහෙනම් අදට නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.